Sirte FM Dharma Sanya Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa ශ්‍රද්ධාවන්ත සත්පුරිස කාරුණික පින්වත්නි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන භවනා ක්‍රමයන් පිළිබඳව කිරි දේශනාවකුත් ඒ වගේම මේ පින්වතුන්ගේ භවනා ගැටළු වලට අදාළව උත්තර සපයා දීමත් මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙනවා පසුගිය දේශනාවකදී කසින භාවනාවන් වඩන ආකාරය අපි කෙටියෙන් විස්තර කරලා දුන්නා කසින භාවනාවන්ගේ අනුපිළිවෙල නම් පඨවි කසිනේ සිට භාවනාවන් විස්තර කිරීම නමුත් මුල් විස්තර කිරීම වශයෙන් අපි ඕදාත කසිනේ වඩන ආකාරය විස්තර කරලා දුන්නා ඒකට හේතුව ආධුනික ආයත ඕදාත කසිනේ ටිකක් පහසු නිසා කසින භාවනාවෙන් ආරම්භ කිරීම ආධුනිකයට ටිකක් අපහසුයි නිවැරදි ගුරු උපදේශයක් තියන අයට ඒ වගේම යම්බඳු භාවනා අධ්‍යක්ෂින් තියන අයට පඨවි කසිනේ කසිනයක් වශයෙන් දිනු කිරීම අපහසු වෙන්නේ නැහැ මේ කාරණාවන් නිසා පඨවි කසිනේ විස්තර කිරීම අපි දෙවනුවට සිද්ධ වුණා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ පඨවි කසිනේ පිළිබඳව කරුණු ටිකක් විස්තර කරලා දෙන්න. පින්වතුනි මේ කසින භාවනාවෙන් සිද්ධ කරන්නේ ගැඹුරු සමාධි උපදවා ගැනීම. ඒ කියන්නේ සමත භාවනාවක්නේ. සමත භාවනාවන් 40ක් ගැන අපි කලින් විස්තර කළා. බුදුරජාණන් වහන්සේ පෙන්වම් කරනවා සමත කර්මස්ථාන 40ක්. එයින් මේ දස කසිනයක් කියලා මේ පින්වතුන් අහලා තියෙනවා. ඒ දස කසින අතර ඵලමාම කසිනය තමයි මේ පඨවි කසිනය. පඨවි කසිනයේදී බලාපොරොත්තු වෙන්නේ සිතේ ඒකාග්‍රතාවයක්. සමත භාවනාවකින් හැම වෙලෙම බලාපොරොත්තු වෙන්නේ සිතේ ඒකාග්‍රතාවයක්. සාමාන්‍යයෙන් ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ දෙනාට විවිධාකාර මානසික අරමුණු නිසා මනස ඉහිරන ගතිය වැඩි. ඒ ඉහිරන ගතිය අඩු කරලා එක ආරම්මණයකට මනස පච්චරවා ගැනීම තමයි මේ සමත භවනාවකින් සිද්ධ කරන්නේ. විපස්සනා භවනාවකින් සිද්ධ කරන්නේ යථාර්ථය අවබෝධ කර ගැනීම. ඒ ආරම්මණේ ඇතුළට බැහැලා ආරම්මණය තුළ තියෙන දේවල් අවබෝධ කර ගැනීම තමයි විපස්සනා භවනාවකින් සිද්ධ කරන්නේ. ඒ පිළිබඳව ඉදිරියේදී විස්තර කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ කසින භවනාවන්ගෙන් පඨවි කසින භවනාව දිනු කරන ආකාරය පිළිබඳ විස්තර ටිකක් පෙන්වන්න කරලා දෙන්න. ඊට පින්වතුනේ මේ පඨවි කියනකොට අපි තේරුම් කරගන්න මේ පොළව. මේ මහා පොළව අපි ජීවත් වෙන මහා පොළව. මේ මහා පොළවේ ස්වභාවය තමයි මේ පඨවි වශයෙන් අපි අරමුණු කරගන්නේ. එහි ක්‍රම කීපයක් තියෙනවා පඨවි කසින ය ආරම්භයට පළමුවෙන්ම පින්වතුනි කසින මණ්ඩලයක් හදාගන්න පුළුවන්. ඊට මේ පින්වතුන්ට සමහර නගරයේ ජීවත් වෙනවා නම් ඒ වගේම තත්තු නිවාසවල ජීවත් වෙනවා නම් කොහේ වුණත් ඒ තැනදී කරගන්න පුළුවන් මේ කසින මණ්ඩලයේදී. ඉතින් ඒ කසින මණ්ඩලයක් සකසා ගැනීමේදී අපි ලෑලි රවුමක් හෝ එහෙම නැත්නම් ඒට අදාළ යම්බඳු රවුමක් හදා ගන්නවා. එහෙන් ඇතුළ කොටස ඒ රවුම ඇතුළ කොටස ඉස්කම්බේ අඟල් 10ක් විතර වාගේ. පිට කොටස අඟල් 1.5ක් විතර වාගේ වෙන ඉස්කම්බයක් එක්කතර අඟල් 11.5ක් 12ක ඉස්කම්බ රවුමක්. අපි හදා ගන්න මේ මැද කොටසට අපි අරුණවන් මැටි ටිකක් ඒ කියන්නේ ඔය අරුණවන් කියලා කියන්නේ රතු පාටට හොරු කියන්නේ දුඹුරු පාටට හොරු රතු පාට ඒ කියන්නේ ඔය බොරළු හිම කපාපුවම තියෙන රතු පාටට හොරු අන්නේ දුඹුරු පාට තමයි අරුණවන් වර්ණය කියලා කියන්නේ ඒ වර්ණය කියන්නේ උදේ පාන්දර හිර උදාවට පෙර ආටුව වලාකොල් වල තියෙනා වර්ණය තමයි අරුණවන් වර්ණය මේ වර්ණයේ මැටි ටිකක් අපි ගල් වැලි වලින් අයින් කරලා
මැටි වෙන් කරලා හැරගෙන අඟල් කාලක් විතර වගේ තට්ටුවක් ආලේප කරගන්නවා අපි අර කියන කසින මණ්ඩලේ. ඒ ආලේප කරලා ටිකක් දිය කරලා එහෙම නැත්නම් එක්තරා මට්ටමක තලපයක් වගේ හදාගෙන ඒක ආලේප කරගන්න. ඒක වේලෙන් දරිනවා. වටේට ධාරයේ අපි ගන්නෑ මැද කොටස අර අඟල් 10ක තරම් විස්කම්බේ කොටසේ තමයි මේ ආලේපය අවස්වරා ගන්න. වටේ ධාරයේදී මේක කැපී පෙන්න වටේ සුදු පාටක් හෝ ඒ ආසන්න මේ දුබුරු පාට සතු පාටට ප්‍රතිවිරුද්ධ පාටක් සුදු හෝ ලා නිල් හෝ ඒ වගේ වර්ණයක පටියක් වටේට ගා ගන්න. තින් තොලින් හෝ ගා ගන්නවා. උපකරණයක් ගත්තොත් එහි තියෙන වර්ණයම ගත්තට වරදක් නැහැ. කියන්නේ ලොකු පිඟානක් වගේ ගත්තනම් පිඟානේ වටේට තියෙන සුදු පාට ඒකම ගන්න පුළුවන්. මැදට අලව ගන්න පුළුවන් පොළවෙන් ගත්ත පස්තික පෙරලා ගත්ත ටිකම. අරගෙන ඒක හොඳට කලපේ වගේ ගාලා ටිකක් වේලෙන් අර ගන්නවා. ඒක වේරුණාම ඒක අල්ලා ගන්න හොඳට අල්ලා තියෙනවා පටවේ ඒ පොළවේ නැත්තම් ඒ අතු ගත්ත පස්වල ස්වභාවෙම. ඉතින් වටේට කරා ප්‍රමාණයක ලස්සනට හදා ගන්නවා රවුම. මේක තමයි කසින මණ්ඩලය. කසින භාවනාවක් වඩන කෙනෙකුට ටිකක් කාලය වැඩියෙන් ඕනේ භාවනා කරන්න. ඉතින් මේ පින්වතුන් අතර නිවෙස් වල විශ්‍රාමිකා ඉන්න පුළුවන්. දැන් රාජකාරිය වලින් බැහැර වෙලා ඉන්න අය වෙන්න පුළුවන්. ඒ වගේ අයට මේ භාවනා කරන්න වැඩි ලේසියක් තියෙනවා අනිත් භාවනාවලට වඩා කසින භාවනාවක් කරන්න පුළුවන්. ඒත් එහෙමනම් ඒ විදිහට කසින මණ්ඩලය සකස් කරගෙන තමන් වාරිනු ආසනයක් හදා ගන්නවා. දහස් ආසනයක් ටිකක් නිස්සද්ද පැත්තක් හදා ගන්නවා. නිවසේ නම් වෙනම කාමරයක් හෝ උඩු මහන්තලාවක් හෝ භවනා කරන බුද්ධ මන්දිරය හෝ තැනක් සකස් කර ගන්න. බද්ධ පරියන්ක ඉන්න පුළුවන් නම් ඒ ආකාරයට හදා ගන්නවා. රෝගාබාධ නම් පුටුවක් හෝ තියාගෙන ඒ විදිහට හදා ගන්නවා. ඉතින් ඇස් දෙකට සමාන්තර වෙන ආකාරයට මේ කසින මණ්ඩල ඉස්සරහින් තියා ගන්න ඕනේ. සාමාන්‍ය මීටරයක් තරම් දුරින් තමන්ගේ ශරීරය නම් මීටරයක් අඩි 3යි අඟල් 9ක් විතර දුරින් මේ කසින මණ්ඩලය තියා ගන්නවා. ටිකක් ඇස් දෙකට සමාන්තර වෙන්න නිසා චුට්ටි ඇලයක් එක්ක තමයි මේ කසින මණ්ඩලය තියාගන්නේ. මෙහෙම තියාගෙන තමන් පළමෙන් බුදුරජාණන් වහන්සේ සිහි කරගන්නවා, ධර්මයේ සිහි කරගන්නවා, මහා සංඝරත්නය සිහි කරගන්නවා, ඉතිපිසෝ ගාථාව මතක් කරගන්නවා, පුලුවන් නම් සජ්ජාන අච්චරනවා, සක්කාතෝ ගාථාව, සුපටිපන්නෝ ගාථාව, තව කාල වේලාවල් අනුව කරණීය මෙත් සූත්‍රය, ඊළඟට දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් කරලා අර කසින මණ්ඩලයේ දිහා තමන්ගේ ඇස් දෙක ලොකෝ කරන්නෙත් නැතුව, කුඩාම කරගන්නෙත් නැතුව මධ්‍යම ගානකට ඇස් දෙක ඇරලා අර කසින මණ්ඩලයේ දිහා බලා ගන්නවා. ඒ බලා ගනිමින් තමන් වචනේ භාවිතා කරනවා. මේ කසිනේ මණ්ඩලය මනසට ගන්න වෙහෙසෙන්නේ නැහැ අපි. වෙහෙසෙන්නේ යන්න එපා. සමහරු මේක මනසට ගන්න මහන්සි වෙනවා. එහෙම හොඳ නැහැ. වචනේ මෙනෙහි කරනවා. මේක දිහා බලා ගන්නවා. බලාගෙන වචනේ මෙනෙහි කරනවා. පටවි, 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 පටවි. මේ විදිහට මේක මන්ත්‍රයක් වගේ දිගට කියන්න ඕනේ. කේ කියා අර කසින මණ්ඩලය දිහා තමන් බලාගෙන මානසිකාරය පවත්වාගෙන යනවා. එක වේලාවක් සමහරට එක පරියන්කයක් දෙකක් මෙහෙම කරගෙන යනකොට අර කසින මණ්ඩලය මනසට කාවදිනවා. සමහරට ඇස් දෙක වහපුවාම පේන්න පටන් ගන්නවා. දැන් බලන්න මේ පින්වතුන් සමහරට ඔය මහානායක කට්ටිය ඉන්නවා. ඉදි කට්ට දිහාම මහනකොට ඒක දිහා බලාගෙන අපි දිගට මහලා 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 ඊළඟට අපිට පේන්නේ අර මහන එක තමයි පේන්නේ. ඒ වගේ මේ කසින මණ්ඩලය දිහා බලාගෙන අර පටවේ 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 කියන සංඥාව විතරක් දිගට මනසිකාර කරනවා. මේ මනසිකාරය අත්‍යවශ්‍යයි. කසින භාවනා කරන කෙනාට මනසිකාරය තමයි දිගටම පවත්වන්න ඕනේ. ඒ මනසිකාරය පවත්වා ගැනීමේදී පින්වතුනේ මේ භාවනා කරන වෙලාවේදී ඒ වගේම නැගිටලා යන වෙලාවල් වලදී ආහාර අනුභව කරන වෙලාවල් වලදී කොටින්ම කියටොත් නිදා ගන්න වෙලාවේ පවා දිගටම මේ මානසිකාර්ය පවත්වා ගන්නවා නම් ඉක්මනින් සමාධි හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ පටවේ කසිනේ දිහා බලාගෙන පටවේ 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 කියන සංඥාව නැවත නැවත මෙනෙහි කර ගන්න.
හිතුවිලිපිට යන එක වෙනවා ඒක නම් ගන්න ඕනේ නැහැ ඒවා අපි නවත්තන්න යන්නේ ඒවා අපි වෙනස් කරන්න හදන්නේ නැහැ මේ වැඩේ දිගට කරගෙන යනකොට අර සංඥාව මනසට කාවදිනවා ඇස් දෙක වහලා ටිකක් වෙලා ඉන්න පුළුවන් ඇස් දෙක වහලා ටික වෙලාවක් පටවේ කියලා මේ ආරම්මණය දිහා බලාගෙන මනසිකාර කරන්න පුළුවන් ටික වෙලාවක් යනකොට මේක අතුරු දහන් වෙනවා නැවතත් අර පටවේ කස්සනේ දිහා බලාගෙන පටවේ කියන සංඥාව පොණ කරනවා ආයතික වේලාවක් යනකොට අර සංඥාව මනසට එක්කව වෙනවා ඒ වෙලාවේදී නැවත ඇස් දෙක වහලා මේ පටවේ කියන සංඥාව මනසෙන් පුරුදු කරනවා මෙහෙම නැවත කරනකොට මේ පටවේ සංඥාව හොඳට මනසට කාවදිනවා දැන් ලොකු වේලාවක් තියාගන්න පුළුවන් මෙතනම වාඩිලා ඉන්න ඕනේ නැහැ වෙනතනකට ගෙහිල්ලත් භවනා කරන්න පුළුවන් වෙනතනකදී මේ සඤ්ඤා මතු කර ගන්න පුළුවන්. සමන්ට කැමැතිකේ තනකට ගිහිල්ලා භවනා කරන්න පුළුවන්. මේ මට්ටමට මේක ලැබෙනවා. මේකට කියනවා උග්ඝහ නිමිත්තයි කියලා. නිමිත්ත දැන් තමන්ගේ මනසට ආවා. නිමිත්ත කලින් තිබ්බේ බාහිරව දැන් තමන්ගේ මනසට ආවා. එතකොට පින්නතුනේ මේ වාගේ භවනාවක් කරනකොට මේ කසින භවනාවක් කරනකොට ඵලයෙන් එන නිමිත්ත අපිට ලැබෙන්නේ වෙනත් විදිය වර්ණයකින් ඒ කියන්නේ පටවේ තිබුණේ අපි අරුණුවන් වර්ණය නමුත් මනසට දැන් පේන්නේ වෙනත් විදිය වර්ණයක් එක්ක කොළ පාට එක්ක කළු පාට මේ වගේ වර්ණයකින් තමයි ඉස්සරම් පේන්නේ මොකද අපේ ඇස්වල තියෙනවා මේ බලන දේ අනිත් පැත්ත හරවලා පෙන්වන්න කරන ස්වභාවයක් අන්නේ ස්වභාවය නිසා ඵලයෙන් පේන්නේ වර්ණය අනිත් පැත්තට එහෙම වුණාට බය වෙන්න එපා සමහරුන්ට හිතෙනවා දැන් මතුනේ නිල් පාට හින්ද නිල් පාට කරන්න ඕනේ කියලා. එහෙම කරන්න එපා. අර සංඥාව තියාගන්න. පටවේ කියන්නේ අරුණවන් සංඥාව. අරුණවන් කියන මානසිකත්වය හිතේ තියාගන්න. නමුත් මේ පේන වර්ණය දිහා බලාගන්න. වර්ණය පේන්නේ දැන් කළු පාට නම් කළු පාට මණ්ඩලය දිහා බලාගෙන පටවේ කියන සංඥාව දිකට පුහුණු කරනවා. මේක නැවත පුහුණු කරනකොට ටික වෙලාවක් යනකොට අර වර්ණය එන්න පටන් ගන්නවා. කලින් අරුණුවන් වර්ණය මතුවෙන්න පටන් ගන්නවා. ඒ දක්වාම දිගට මේ පටවේ සංඥාව යන්නට ඕනේ. එහෙම වෙලා පින්වතුනි ආලෝක සංඥා හැදෙන්න පටන් ගන්නවා. කලින් මේ තිබෙන්නේ මෙත්තර මනසේ දැන් ආලෝක සංඥා. ආලෝක සංඥා හැදෙනකොට මේ කසින මණ්ඩලය ටිකක් වෙනස් වෙනවා. ඒතර බයක් වෙනවා. මොකද මේ කසින මණ්ඩලේ නැති වෙලා ගියා වගේ වෙනවා. අතුරු දහන් වුණා වගේ වෙනවා. ඉතින් අතුරු දහන් වීමක් නෙමෙයි පින්වතුනි ඒ ආලෝකය හැදෙනකොට අර කසිනය ප්‍රකට ගතිය අඩු වෙනවා. නමුත් අපේ නැවතත් මේ කසින මණ්ඩලයේ මේ ආලෝකයේ ඇතුලේ තියෙනවා කියන සංඥාව තියාගෙන වඩන්නට ඕන. තමට ලැබිච්ච ආලෝකයේ ඇතුලේ මේ කසින මණ්ඩලය තියෙනවා කසිනේ තියෙනවා කියන සංඥාවෙන් පටවේ කියන වඩනකොට අර ආලෝකයයි මේකයි දෙක එකක් වෙනවා. කසින මණ්ඩලයයි ආලෝකයයි දෙක එකක් වෙනවා මේ විදිහට නැවත මේ කසින භාවනාව කර යනකොට හොඳ ප්‍රභාස්තර දීප්තිමන්ත ආලෝකයක් බවට පත් වෙනවා මේ කසිනේ කියන එක පටවේ කසිනේ කියන එක ප්‍රභාස්තර දීප්තිමන්ත ආලෝකයක් ඒ වෙලාවේදී මේ කසින මණ්ඩලය තුළ තියෙන කුඩා අඩුපාඩු පේන්න පටන් ගන්නවා සමහර තැන්වල පුංචි වලක් තිබුණා සමහර තැන්වල පුංචි කැන්දක් තිබුණා සමහර තැන්වල පොඩ්ඩක් ඉස්සෙලා තිබුණා පොඩි වැලි කැටයක් තිබුණා මේවා මතුවෙන්න පටන් ගන්නවා ඒව අරමුණු කරන්න හොඳ නැහැ ඒව අරමුණු නොකර පොදුවේ කසින මණ්ඩලයේම අපි මෙනෙහි කරනවා කසින මණ්ඩලයේ මේ කියන්නේ මුල කසින මුලුල්ලෝ මෙනෙහි කර ගන්නවා පටවේ කියන සංඥාව හැබැයි අර වචනේ තාම යන්න ඕන වචනේ කඩන්න නිතර කරන්න ඕන යද්දින් එද්දින් ඒ වගේම කටයුතු කරද්දී තමන්ට නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකදීම වචනේ යන්නට උන හරිත මන්ත්‍රයක් ජප කරනවා වගේ වචනයත් එක්කම පුළුවන් වෙලාවට කසින මණ්ඩලය මෙනෙහි කරගන්න මේ විදිහට යනකොට ද ප්‍රභාස්තර දීප්තිමත් ආලෝකයක් එක්ක මේ පටවි කසිනේ දැක් ගන්න පුළුවන් වෙන විශේෂයෙන් අරුණවන් වර්ණයත් එක්කම හොඳට අරුණවන් වර්ණයත් එක්කම තමයි අරමුණු වෙනවා මනසට හොඳට අරමුණු වෙනවා අන්න ඒක තමයි පටිභාග නිමෙත් කලින් හම්බුනේ උග්ඝාන නිමෙත් ඒ කියන්නේ කසින මණ්ඩලය නැත්තම් කසින නිමෙත් ගැලවිලා දැන් ප්‍රභාස්තර වෙලා ආලෝකයත් එක්ක මේ වර්ණයත් එක්ක ප්‍රකට වෙලා
එකට මතුවෙන නිමෙත්තර කියනවා පටිභාග නිමෙත්තයි කියලා. මේ පටිභාග නිමෙත්ත ලැබුණාම පින්වතුනි ළඟට මේක ව්‍යාප්ත කරගන්න ඕන. පතරවා ගන්න ඕන. පතරවා ගැනීමේදී අපිට අදිෂ්ඨාන කරගන්නවා මේ කසින මණ්ඩලය තව අපිට අඟලක් වැඩි වේවා දෙකක් වැඩි වේවා තුනක් වැඩි වේවා ඔය වගේ අඩියක් දෙකක් බම්බයක් කැමැති ප්‍රමාණයක් තමන් ඉන්න කාමරේ තමන් ඉන්න නිවස දක්වා මේ පසින මණ්ඩලය පැතිරෙන්න අදිෂ්ඨාන කරගන්න. අදිෂ්ඨාන කරගෙන භාවනා කරනවා. දිගටම වචනේ භාවිතා කරනවා. මේ පතරවා ගැනීමේදී ක්‍රම දෙකක් තියෙනවා අදිෂ්ඨානෙන් එකක්. දෙවෙනි එක තමන් හිතලා පතුරවා ගන්නවා හරියට වතුරක් කරන් එක එක පැත්තට පතුරවා ගන්නවා වගේ මේ පැත්තට පටවේ වම් පැත්තට පටවේ දකුණු පැත්තට පිටිපස්සට උඩු පැත්තට යටි පැත්තට කාමරය පෙරිලා කාමරේ හැම පැත්තටම මේ විදිහට කසින මණ්ඩලය අපේ පැතිරෙන්න ආරිනවා දැන් දස දිශාවටම පටවි සංඥාව පැතිරලා තමන් පටවි ඇතුලේ ඉන්නා වගේ තමයි දැනෙන්නේ කාමරේ නම් කාමරේ මුළු කාමරේම පටවි බවට පත් වෙලා තමන් කාමරේ ඇතුලේ මැදට වෙලා ඉන්නවා මේ විදිහට තමයි දැන් දකින්නේ ඒතර කායික වශයෙන් බොහොම සැහැල්ලු නොදිනියන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ මේ පටිභාග නිමෙත්ත ලැබෙනකොට අපි ලැබෙන සමාධියට කියන උපචාර සමාධිය කියලා ඒ උපචාර සමාධිය අවස්ථාවේදී කායික වශයෙන් බොහොම සැහැල්ලුවක් ලැබෙනවා ඒ කියන්නේ කය සංසිඳිලා කය කිසි බරක් නැති මට්ටමෙ ඉන්න පුළුවන්. ඒතර ආලෝකය හැම තැනම පැතිරලා මණ්ඩලයත් එක්කම කසිනේ සංඥාවත් එක්කම ආලෝකය හැම තැනම පැතිරලා ශාලාවේ නම් ශාලා පුරාම පැතිරලා මේ විදිහට ඒ කසින මණ්ඩලය හොඳටම පැතිරලා තියෙන අවස්ථාවක් තමයි අපි ධ්‍යාන කරන්න පුළුවන් වෙන්නේ. මේ දක්වා ලැබෙන සමාධියට උපචාර සමාධියයි කියනවා. ධ්‍යාන මට්ටමට යනකොට පින්වතුනි ඊළඟට අර වචනේ නවත්තන්නට ඕනේ. දැන් අපි උපචාර සමාධිය දක්වා මේ වචනය කඩන්නේ නැහැ. දිගටම මන්ත්‍රේ වගේ ආවා. ධ්‍යාන වලට යනකොට අර වචනේ නවත්තා ගන්නට ඕනේ. කොහොමද ධ්‍යාන වලට යන්නේ? දැන් මෙහෙම පැතිරලා හැමතැනම පැතිරලා තියෙන කසින මණ්ඩලේ ඉස්සරහා සමණ්ඩ පහසු තැනකට හිත තියාගෙන අදිෂ්ඨාන කරනවා. දැන් මේ පටවේ කසිනය තුළ එහෙම නැත්නම් පටවේ ආරම්මණය තුළ පටම ධ්‍යාන සමාධි ලැබේවා කියලා. ඉතින් පටම ධ්‍යාන ස්වභාවය තේරුම් ගන්නවා. විතර්කය තියෙනවා, ਵਿਚාරය තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුඛය තියෙනවා, ඒකාග්‍රතාවය තියෙනවා. මේ අංග පහෙන් යුත් පටම ධ්‍යාන සමාධිය ලැබේවා කියලා හිත සමාධි කරනවා. සමාධි කරනවා කියන්නේ එක තැනක හිත පිහිටවනවා. දැන් කලින් අපි හිත පතුරුමනින් තිබ්බේ ඒ පතුරුමෙන් තිබ්බේක නවත්තලා එක තැනකට හිත ගන්න. ඒ එතන තියාගෙන හිත සමාධි කරනවා. මෙහෙම සමාධි කරනකොට පින්වතුනේ ඒ ආරම්මණයට හිත ගිලා බහිනවා. හිත හොඳට ගිලා බහිනවා ආලම්මණයට. ඒකට කියනවා අර්පණා සමාධිය කියලා. ඒ ආරම්මණය තුළ හිත ගිලා බැස්ම. එහෙම නැත්නම් ආරම්මණයට හිත ගැඹුරෙන් බැස ගැනීම සිද්ධ වෙනවා. මේ අර්පණා සමාධිය. මේ අර්පණා සමාධියේදී පින්වතුන් ස්වභාවය තමයි හිත ඒක ඇතුලේ ඉන්නේ. ඒතර ඒක ඇතුලේ පොදුමාකාර සතුටක්, සැහැල්ලුවක්, පස්සද්ධියක් ලබනවා. ඒ නිසා ඒ ආරම්මණය තුළ ලබන සත්‍ය නිසා මනස ඒ තුළම හැසිරෙනවා. ඉතින් මේ ධ්‍යාන ලබා ගැනීමේදී ඒතර අර්පණාගත වීමේදී පින්වතුනි විශේෂයෙන් වැදගත් කාරණාවක් තමයි හොඳ සිහියෙන් ඉන්නේ. සමහර අය ධ්‍යාන භාවනාවන් වගේ කියා දෙනකොට සිහිය නැති භාවනාවනොත් කියා දෙන. එහෙම නෙමෙයි. හොඳට අකණ්ඩව කැඩෙන්නේ නැතුව සිහියෙන් ඉන්නේ ආරම්මණය තුළ. නිදි අවස්ථාවක් නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් ධ්‍යානගත වීම කියන්නේ නිදි අවස්ථාවක් නෑ. පින්වතුනි බාහිර ආරමුණු ආරමුණු වෙන්නේ නැති තමන්ගේ ඒ කසින ආරම්මණයෙමටම ගිලා බහගෙන අකණ්ඩව සිහියෙන් ඉන්න පුළුවන්. හොඳ සිහියෙන් ඉන්න කුසල ආරම්මණයක් තමයි මේ ධ්‍යාන ආරම්මණය කියන්නේ. නිදි කියන්නේ කුසල ආරම්මණයක් නෙමෙයිනේ. නිදි ගත වීමක් කියලා කියන්නේ ඒක අකුසල ආරම්මණයක්. සීන මෙද්දේ නම් ධ්‍යාන සමාධියේදී හොඳට හිත ගිලා බහින කුසල ආරම්මණයක්. ත්‍රේ සමාධියේදී පින්වතුනේ තියෙන ලක්ෂණ එකක් තමයි ආලෝකය හොඳට ප්‍රභාසරයි. ඊළඟ ලක්ෂණයක් තමයි කය නොදිනී ගිහිල්ලා කයක් ගැන දැඟීමක් නැහැ. ඊළඟ ලක්ෂණයක් තමයි මේ ආරම්මණයට පිට හොඳට ගිලා බහගෙන ඉන්න ස්වභාවය. මේ විදිහට කිසියම් නීවරණයක් නැති දිගට පවත්වාගෙන යන්න පුළුවන් සමාධිය තමයි මේ අර්පණා සමාධියයි කියලා කියන්නේ.
යම් කෙනෙක් එහෙම අර්පණා සමාධියට පත් වුණා නම් මේ කාලය තමන්ට පුළුවන් ආකාරයෙන් කාලය පුහුණු කරවන්න ඕන. පළමුවෙන් විනාඩි 5ක් නම් අර්පණා වෙන්නේ ඒක නැවත නැවත කරලා විනාඩි 10 කරගන්නට ඕනේ. නැවත නැවත කරලා විනාඩි 15 කරගන්නට ඕනේ. මේ විදිහට විනාඩි 15 20 පැය 2 3ක් දක්වා විතර කාලය මේ සමාධිය පුහුණු කරවා ගන්නට ඕනේ. එහෙම සමාධිය පැය 2ක් 3ක් කරුණාම පෙන්වතුනි ඊළඟට තියෙනවා මේ සමාධි වසීතාවයක් කියලා. ඒ කියන්නේ වසී කියලා කියන්නේ දැන් අපිට තමන්ගේ වසඟයට පච්චර ගැනීම. ඕනම දෙයක් එහෙමනේ. හොඳට දෙයක් යමක් ප්‍රකට වුණාම තමන්ට නැවත නැවත ඕන වෙලාවක ඒක කරන්න පුළුවන් විදිහට උහුරු කර ගැනීම. මේකයි වසී කියලා කියන්නේ. එතන මේ සමාධි වසීතාවයන් පහක් තියෙනවා. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවෙක්කන කියලා. එතමෙ ආවජන කියලා කියන්නේ පින්වතුනේ සමාධියට සමවදෙන්න ඕනෑ කියලා ආවජන කරගන්නවා මෙනෙහි කරගන්නවා. සමාපජ්ජනය කියලා කියන්නේ මේ සමාධියට සමවදිනවා. තමන්ට තියෙන සමාධියට සමවදිනවා. අදිෂ්ඨාන කියලා කියන්නේ කාලයක් අදිෂ්ඨාන කරනවා. සමාධියට නම් මං කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? පැය භාගයක්, පැයක්, දෙකක් ඒ කාලය අදිෂ්ඨාන කරගන්නවා. අදිෂ්ඨාන. උත්ථානය කියලා කියන්නේ කාලයෙන් අවසන් වෙලා සමාධියෙන් නැගී හිටිනවා. පච්චවෙක්කනය කියලා කියන්නේ පින්නතුනේ සමාධි අංග ප්‍රත්‍යස්ථ කරනවා. තමන් හිතේ පටම ධ්‍යානයේද කියලා අංග ප්‍රත්‍යස්ථ කරනවා. දැන් එතකොට අපිට ආවර්ජනා කියන එක වැටෙනවා. ඒ කිසි ගැටලුවක් නැහැ. මේ පින්නතුන් කාටවත් වැටෙනවා. මේ සමාධියට සමවදින්න ඕනේ කියලා ආවර්ජනා කිරීම. සමාභජන කියන එකත් අමාරු දෙයක් නෙමෙයි. මේ ධ්‍යාන සමාධියට සමවැදීම. ඒ වගේම අදිෂ්ඨානය කියන එකත් කාලය අදිෂ්ඨාන කිරීම, උත්ථානය කියන එකෙන් නැගීතීම. පටිභාග ආලෝකයේ ස්වභාවයක් තමයි අරමුණු කරන තැන පටිභාගය පේනවා. අපේ හිතම තමන්ගේ ධනස්කාව නම් අරමුණු කරේ එතන ආලෝකමත් වෙලා පේනවා. තමන්ගේ හදවත නම් අරමුණු කරේ එතන ආලෝකමත් වෙලා පේනවා. තමන්ගේ ඔළුව ඇතුළ නම් අරමුණු කරේ එතන ආලෝකමත් වෙලා පේනවා. තමන්ගේ බඩවැල නම් අරමුණු කරේ එතන ආලෝකමත් වෙලා පේනවා. එතන මෙතනදී අපි අරමුණු කරන්නේ හදවත. හදවත අරමුණු කරාම හදවත ආලෝකමත් වෙලා පේනවා. අන්නේ ආලෝකෙම එතනින් පතිත වුණාන් පස්සේ මේ සමාධි අංග, ධ්‍යාන අංග එකින් එක පරීක්ෂා කරන විතර්කය තිබුණාද, විචාරය තිබුණාද, ප්‍රීතිය තිබුණාද, සුඛය තිබුණාද, ඒකාග්‍රතාවය තිබුණාද. අංග පහ බලන හැබැයි ගොඩාක් වෙලා බලන්න එපායි කියන ගුරු ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේලා කියන්නේ විනාඩියක් දෙකකින් බල ඉවර කරන්න කියලා. මොකද ඒ විදිහට වැඩියෙන් බලන්න ගියාම අර සමාධිය කැඩෙන්න බලනවා, සමාධිය දුබල වෙන්න බලනවා. ටික වෙලාවක් බලලා නැවත සමාධියට එන්නේ කියනවා. විතර්කය කියලා කියන්නේ පින්වතුනි මේ ආරම්මණයට මනස ගන්න ස්වභාවය. විචාරය කියලා කියන්නේ ගත්තාම ටික වෙලාවක් ඉන්න ස්වභාවය. ප්‍රීතිය කියලා කියන්නේ පෙනවන ස්වභාවය. සුඛය කියලා කියන්නේ සැහැල්ලු කරන ස්වභාවය. බොහොම සැපවත්, සැපදායකයි. ඒකාග්‍රතාවය කියලා කියන්නේ ඒ ආරම්මණයෙම ඉන්න ස්වභාවය. මේ අංග පහ දැන් ප්‍රකටයි. එකින් එක බලලා ප්‍රකට වුණා නම් ඊළඟට අංග පහ එකට බලනවා. සමාධි අංග පහම එකට බලනවා. මේ පහම එකටම වැඩ කරන්නේ. එකටත් බල්ලව තේරුම් කරගන්න විනාඩියක් දෙකකින් බල්ල අවසන් කරන්න ඕනේ. පරණි පාර වැටුනේ නැත්නම් පස්සේ ආය බලන්න. මේ විදිහට සමාධි අංග ටික බල්ලා තේරුම් කරගන්නවා මේ තිබුණේ පටම ධ්‍යානයයි කියලා. මේ අංග පහෙන් යුක්තයි මේ සමාධිය තිබුණේ කියලා තේරුම් ගන්නවා. ඊළඟට නැවත සමන්ට ඒ වෙලාවේ පුළුවන් නම් නැවත අධිෂ්ඨාන කරලා සමාධියට සමවදිනවා. එහෙම වෙන්නම් ඊළඟ වෙලාවක ආයෙත් අර විදිහට සමාධිය මතු කරගන්නවා. මූලික වශයෙන් පටිභාග නිමිත්ත මතු කරගන්නවා, සමාධිය මතු කරගන්නවා. ඊළඟට ඒ සමාධියට මතු කරගන්න සමන්ට පුළුවන් කාලයක් අදිෂ්ඨාන කරගෙන මේ වසීතාවයන් පහ හුරු කරගන්නවා. මේ කාලය පැය භාගයේ පැය දෙක හුරු කරගන්නවා. ඒ හුරු වීමේදී පින්වතුනි තමන් හිතන කාලයම නැගී සිටින්න පුළුවන් ගතියක් එනවා. පැයක් අදිෂ්ඨාන කරලා සමාධිය තියෙනනම් පැයෙන් හරියටම තමන් අවදි වෙනවා. ඒ සමාධියෙන් මතු වෙනවා. එළියට එනවා. ඒ වගේ මනසට හොඳට හුරු වෙනවා මේ වසීතාවයන්. මේ ටික හුරු වෙනකන් ටික දවසක් කරන්න ඕන. මොකද මේ ආධුනික කෙනාට පළමු කසණය ටික කාලයක් කරන්න ඕන. හැබැයි වෙනත් කසින භාවනාවන් කරලා හොරුවක් තියෙන කෙනෙකුට එච්චර කැප වෙන්න ඕනේ නැහැ. දවසකින් දෙකකින් මේ කසණය හුරු කරගන්න පුළුවන්.
ආධුනික කෙනාට එම නෙමේ එක කසනයක් එක සමාධියක් ටික දවසක් පුරු කරලා හොඳට වාසී ටික ශක්තිමන්ත කරලා සමාධිය ශක්තිමන්ත කරගන්නට ඕනේ. ඉතින් අපි මතක් කළානේ මේ ධ්‍යාන සමාධිය වෙනකොට අර වචනේ නවත්ත ගන්න ඕනේ. ධ්‍යාන දක්වා පමණයි උපචාරය දක්වා පමණයි කියන උපචාරයත් හැදිලා ආලෝකේ පතුරවා ගන්නා තෙක්ම අපි වචනේ භාවිතා කරනවා. එතනින් එහාට වචනේ භාවිතා කරන්නේ නැහැ. අර්පණා කරනකොට වචනේ භාවිතා නොකොට අර්පණා කරගන්නවා ධ්‍යාන කර. මේ විදිහට අර්පණා වේදී එක දිගටම ආරම්මණය තමයි පවතින්නේ. ආරම්මණය තියෙනවා. ඒතර ඒක නිදි අවස්ථාවක් නෙමෙයි නැවත මතක් කරන්නේ. හොඳට ආලෝකයේ තුල බොහොම පස්සද්ධියෙන් තමන් ඉන්න අවස්ථාවක්. දැන් බලන්න අපිට හොඳ රසවත් ප්‍රණීත ආහාරයක් ලැබුණාම වෙන ආහාරයක් ගැන අපි හිතන්නේත් නැහැ. මේ ආහාරය හොඳ රසයෙන් අපි අනුභව කරනවා. අන්න ඒ වගේ තමයි ධ්‍යාන සමාධියේදී මේ සමාධි සැපය ඒකාග්‍රතා සැපය ඒ වගේම එතන තියෙන ශෝබන චෛසිකයන්ගේ තියෙන සැපය තමයි ලොකු රසයක් වින්දනයක් හදලා දෙනවා. ලෝකයේ වෙන දෙයකින් වින්දනය කරන්න බැරි සැපයක් මේ සමාධි තුළ හදලා දෙනවා. ඒ සමාධිය තමයි මේ අර්පණා සමාධිය කියලා කියන්නේ. ඉතින් යම් කෙනෙක් ඒ විදිහට පඨම ධ්‍යාන සමාධිය හොඳට වශයෙන් භාවයට පත් වුණා නම් මේ පඨවි කසනය තුළ ඊළඟට පොළොහන් ဒုတိ අධ්‍යාන සමාධියට පරිකරම කරන්න. ဒုတိ අධ්‍යාන සමාධියෙමට පින්වතනේ පළමුවෙන් පඨම අධ්‍යාන සමාධියේ යම් බඳු කාලයක් ඉන්න ඕන. ඒ කියන්නේ විනාඩි 7-10ක් වුණත් කමක් නැහැ. තමන්ගේ සමාධිය හොඳ නම්. සමාධිය දුබල වෙලාවක් නම් ටිකක් වැඩි කාලයක් ඉඳලා හොඳ සමාධිය ශක්තිමන්ත වෙලාවක නැගී හිටිනවා. එයින් අයින් වෙලා සමාධියෙන් අයින් වෙලා හිතනවා මේ පඨම අධ්‍යාන සමාධියට වඩා ဒုတိ අධ්‍යාන සමාධිය හොඳයි. ඊට වඩා සාන්තයි ප්‍රණීතයි. පඨම ධ්‍යාන සමාධියේදී විතක්ක විචාර තියෙන නිසා නීවරණයන්ට ළඟයි. ဒုတိය ධ්‍යාන සමාධියේදී විතක්ක විචාර දෙක නැති නිසා ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයම් පවතින නිසා නීවරණයන්ගෙන් ඈතයි. ඒ නිසා මට මේ ဒုတိය ධ්‍යාන සමාධිය ලැබේවායි කියලා හිතෙන් අදිෂ්ඨානයක් කරගන්නවා. ඒ වගේ අදිෂ්ඨානයක් කරලා ආවජනාවක් කරගෙන ඊළඟට අපේ අර තමන්ට ලැබෙච්ච අර පටිභාග නිමෙත තියෙනවානේ පඨම ධ්‍යානෙන් ලැබෙච්ච පටිභාග නිමෙත්ත ඒ පටිභාග නිමෙත්ත ඇතුලේ හිත පිහිටවාගෙන විතක්ක ਵਿਚාර දෙක නැතුව ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඇතුව හිත පිහිටවනවා ඒ පටිභාග නිමෙත්ත ඇතුලේ ප්‍රීතිය අතමන්ට ප්‍රීතිමන්ත ස්වභාවය ඒ වගේම සුඛ ස්වභාවය ඒකාග්‍රතාව ස්වභාවය එක්ක පමණක් පිහිටන විතක්ක ਵਿਚාර විතර්ක කරන්න යන්නේ විචාර පවත්වන්න යන්නේත් නැහැ. මේ විදිහට පටිභාගයේ හිත පිහිටුවාගෙන ඉන්නකොට හිත හොඳට ගිලා බහගන්නවා සමාධිය. විතර කරන්න දැන් අවශ්‍ය නැහැ. ඔහෙ ඉන්න පුළුවන් සමාධිය නිකන් අර පලාකුලක පාවෙවි ඔහෙ ඉන්නා වගේ ඉන්න පුළුවන්. කලින් අපිට එහෙම ඉන්න අමාරුයි පඨම ධ්‍යානෙම ඉන්න අමාරුයි වලාකුල තුල අපි යන් යන් දේවල් කරමින් තමයි පවත්වන්න ඕනේ. දැන් කුරුල්ලෙක් නම් කුරුල්ල අහසේ පියාඹනකොට එයාට පිහාටු ගගා පියාඹන අවස්ථාවක් තියෙනවා. දැන් උකුස්සෝ එහෙම මේ පින්වතුන් දැකලා තියෙනවා. එහෙම පියාඹලා ඔහෙ ඉන්නවා සතු දෙක එල්ලගෙන. ඒ බොහොම සැහැල්ලුයි අර සතු ගහන්න ඕනේ නැහැ. ඔහෙ ඉන්නවා සැහැල්ලුවෙන් ඉන්න ලොකු වෙලාවක් ඉන්න පුළුවන් ඒ උකුස්සට එහෙම. ඒ වගේ ဒုတိය ධ්‍යානයේදී පින්වතුනි අපි අර විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන්නේ නැහැ. අර සතු ගහෙල්ලක් වගේ දෙයක් අවශ්‍ය නැහැ. නැවත නැවත ආරම්මණයට නංවා ගැනීමක් අවශ්‍ය නැහැ. ඒ ආරම්මණය තුළ ඔහෙ සැහැල්ලුවෙන් දිගට පවත්වන්න පුළුවන්. නමුත් ප්‍රීතිය තියෙනවා, සුඛය තියෙනවා, ඒකාග්‍රතාවය තියෙනවා. මේ විදිහට ඒ විතක්ක ਵਿਚාර දෙක නැතුව ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවයත් එක්ක ဒုတိය ධ්‍යාන සමාධිය හොඳට ලැබුණා නම් පින්වතුනි ඒකත් අර වගේම කාලය දික් කරගන්න. පළමුවෙන් කරන්නේ කාලය දික් කරගන්න. වශයෙන් කරන්න යන්නේ නැහැ. කාලය දික් කරගන්න. තමන්ට විනාඩි 5ක් නම් සමාධිය ලැබුණේ විනාඩි 10ක් 15ක් 20ක් 6ක් 2ක් 3ක් මේ දක්වාම සමාධිය පුරු කර ගන්නවා. සාමාන්‍යයෙන් ගුරු සාමෙන් වහන්සලා කියන්නේ පැය 3ක් විතර සමාධියක් හදා ගන්න ඒ කියලා. ඉතින් මේ පින්වතුන්ට සාජකාරී අධික නම් පැයකවත් සමාධියක් හදා ගන්න. ඒක අමාරු නෑ. ගොඩක් දිනක් හිතන්න පුළුවන් මේ ධ්‍යාන සමාධිය කියනවානේ අමාරුයි මේවා අපිට කරන්න බෑ නෑ පින්වතුනි හරියට කරවත් කරන්න පුළුවන්. ඒක සත්‍යය දෙකෙන් මේ සමාධි මතු කරන්න පුළුවන්. මේ කාටත් ඒ පින තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි කරන භාවනාවකට වඩා ටිකක් වීර්යය ඕනේ. සාමාන්‍යයෙන් අපි බුදු ගුණයක් වඩනවා නම් මෛත්‍රියක් වඩනවා නම් පොඩි වීර්යයකින් කරන්න පුළුවන්. නමුත් කසින වාගේ භාවනාවක් කරනකොට පින්වතුනි ටිකක් වීර්යය වැඩියෙන් ඕන නිතර කරන්න ඕන. යද්දින් යද්දින් හැමතැන කරන්න ඕනේ. මේ විදිහට අර මානසිකාර්ය ටිකක් වැඩිපුර කරන්නට සිද්ධ වෙනවා. ඒ ටිකයි වෙනස. එහෙම කළොත් අනිවාර්යෙන් හරි ඉක්මනින් සමාධිය හදා ගන්න පුළුවන් වෙනවා. ඔය අපිට බොහෝ අවස්ථාවල අත්දැකීම් ලැබිලා තියෙන එහෙම අවස්ථා.
දෙක්තර අවස්ථාවක අපේ භවනා උපදෙස් ලබා දෙන වෙලාවකදී එක මව් කෙනෙක් තරුණ නෝනා කෙනෙක් ඉතින් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට බොහොම වේදනයි දැන් දෙවෙනි දවසේ කියන්නේ කැක්කුමයි කියලා අපි කොහොමද ඔහොමම කරන් යන්නේ සම්මතහන ඔය විදිහටම දිගට කරන් යන්නේ පහවද ඇවිල්ලා කියනවා මේ වේදනා කැක්කුම් ඔක්කොම නැතුව ගිය අතුරු දහන් වුණා පුදුමාකාර සතුටක් පුදුමාකාර සැපයක් අන්න ඒ වගේ පින්වතුනි අපේ මේ තින වේදනා කැක්කුම් අපහසුතා සියල්ලක් ජයගෙන හොඳ සමාධිමත් වෙනවා ඊට පස්සේ භවනව හරි ලේසි ඒ දක්වා තමයි මේ භවනාව අමාරු ඒ නිසා මේ භවනා පිළිබඳ විශ්වාසයෙන් යුක්තව කරගෙන යන්න අනිවාර්යෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් එතකොට අපි මේ ද්විතිය ධ්‍යාන සමාධිය යම් කෙනෙක් ලැබුණා නම් හයක් දෙකක් තුනක් කුරු කරගන්න ඉතින් පුළුවන් කාලයක් කුරු වෙන්න ගන්න ඊළඟට මේ විදිහටම අර පඨම ධ්‍යානයේ විදිහටම අපි මේ වසී පහ කුරු කරගන්න ආවජ්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන පච්චවෙක්කන කියලා ආවර්ජනය කියලා කිව්ව සමාධියට සමවදින්න ඕනේ කියන හිතන එක සමාපජ්ජනය කියලා කියන්නේ සමාධියට සමවදින එක අදිඨානය කියන්නේ කාලයක් හිතාගන්න එක ආවල් කාලයක් පැය කාලක් භාගයක් පැයක් මං සමාධියෙ ඉන්නවයි කියලා උත්ථානය කියලා කියන්නේ ඉන්නේ හිතන එක පච්චවෙක්කනයි කියලා කියන අංග තුන ප්‍රතිසහ කරනවා කලින් ප්‍රතිසහ කරේ අංග පහයි දැන් අංග තුනයි තමන්ගේ හදවතට අර ආලෝකය තියාගන්නවා ඒ ආලෝකය තුල ප්‍රීතිය සුඛය ඒකාගතාවය බලනවා ප්‍රීතිය කොහමද තිබුණේ සුඛය කොහමද තිබුණේ ඒකාගතාවය කොහමද තිබුණේ මේ වාගේ ආවජනා කරලා බලා ගන්නවත් ඒ තුන මේකටත් බලා ගන්න. මේ ටිකත් හොඳට ප්‍රකට වුණා නම් සිංහතනේ ද්විතිය අධ්‍යාහනේ නැවත නැවත වසී කර ගන්නවා. පැයක් දෙකක් තුනක් හොඳට සමාදින්න පුළුවන් ආකාරයට ඕනෑ වෙලාවක සමාදින්න පුළුවන් ආකාරයට මේ සමාධිය අපේ වසී භාවයට පච්චර ගන්න. ඒ වාසේ ටිකත් හොඳට ශක්තිමන්ත වුණා නම් තුන්වෙනි ධ්‍යානයට ඒ කියන්නේ සති අධ්‍යාහනයට පරිකර්ම කරන්නට පුළුවන්. සත්‍ය ධ්‍යානයට සමාදෙන්න කැමති නම් මේ ဒုတိය ධ්‍යාන සමාදෙන්න නැගෙන්නට ඕනේ. ඒ නැගී ඉඳලා මේ ဒုတိය ධ්‍යානයේ සමාදයේ තියෙන දුබලකමත් සත්‍ය ධ්‍යාන සමාදයේ තියෙන වටිනාකමත් මෙනෙහි කරනවා. ဒုတိය ධ්‍යාන සමාදයේ ප්‍රීතිය ඕලාරිකයි, නීවරණයන්ට ආසන්නයි. සත්‍ය ධ්‍යාන සමාදයේ ප්‍රීතිය නැහැ. සුඛය, ඒකාගතාවය, සාන්තයි, ප්‍රණීතයි, ඒ වගේම නීවරණයන්ගෙන් ඈතයි. මේ මෙතන ඉවරලා අර සතිය ධ්‍යාන සමාධියේ තියෙන වටිනාකම හිතලා අර පටිභාග නිමෙත්ත සමාධි ආලෝකයේ තියෙනවනේ ඒ ආලෝකයට හිත තියාගන්න ආලෝකයට හිත තියාගෙන අධිකාන කරනවා ප්‍රීති නැතුව සුඛය ඒකාග්‍රතාවය ඇති සමාධි ලැබේවා දැන් සුඛයත් එක්ක හිත පවත්වාගෙන ඉන්නවා මෙහෙම දිගට පවත්වාගෙන ඉන්නකොට පින්වතුනේ අර විද්‍යටම අර්පණා වෙන එකට ආරම්භණයට ගිලා බහගෙන සමාධි ලැබෙනවා ඒ ලැබෙනකොට ලැබෙන්නේ අර ප්‍රීතිය නැතුව සොකේ බොහොම සැපයි නිකන් අර මනස ලෝකයක දිව්‍ය ලෝකයක ලබන්න පුළුවන් උපරිම සැපය තමයි ඒ තුන්වෙනි ධ්‍යානයේ ලැබෙන සුඛය ඒ සැපයේදී පුදුමාකාර කායික මානසික සැහැල්ලුව ඒකම එකම ආරම්මණය ඉතින් බොහොම සැහැල්ලුවෙන් මේ ආරම්මණය පවත්වන්න පුළුවන් සුඛ ඒකාග්‍රතාව සහිත සති අධ්‍යාන සමාධිය මේ විදිහට ඒ සමාධියත් හයක් දෙකක් තුනක් වශයෙන් කරගන්නට ඕනේ ඒ වශයෙන්තාවයන්ගෙන් අනතුරුව අපිට පුළුවන්කම තියෙනවා ඊළඟ සමාධිය පුහුණු කරවන්න. ඒ කියන්නේ තුන්වෙනි ධ්‍යාන සමාධියෙන් අනතුරු හතරවෙනි ධ්‍යාන. ඉතින් මේ හතරවෙනි ධ්‍යානයේ සමාධියමත් නම් පින්වත්නි තුන්වෙනි ධ්‍යාන සමාධියෙන් නැගෙහෙටින්නට ඕනේ. ඒ නැගේ ඉඳලා තුන්වෙනි ධ්‍යාන සමාධියේ ආදීනව මෙනෙහි කරගන්නවා. එහෙම නැත්නම් තුන්වෙනි ධ්‍යාන සමාධියේ දුබලකම මෙනෙහි කරගන්නවා. හතරවෙනි ධ්‍යාන සමාධියේ තියෙන වටිනාකම මෙනෙහි කරගන්න තුන්වෙනි ධ්‍යාන සමාධියේ සුඛය තියෙනවානේ. සුඛයත් ප්‍රීතිය වලට එහෙම ළඟයිනේ. ඒ නිසා සුඛයත් නැති උපේකායකගතා සහිත චතුත් අධ්‍යාන සමාධිය ලැබේවායි කියලා ඉතින් ආවජනා කරගෙන අර පටිභාග නිමෙත්තේ සමාධි කරනවා. මෙහෙම සමාධි කරගෙන ඉන්නකොට අර සුඛය නැති උපේක්ඛාව ඒකාග්‍රතාව ඇති හතරවෙනි ධ්‍යාන සමාධිය ලැබෙනවා. ඒ සමාධියේදී පින්වතුනි දිගට පවතිනවා. හැබැයි උපේක්ෂා සහගතයි. නමුත් සමාධි සැපය Tamanට තියෙනවා. කෙන උපේක්ෂාවත් එක්ක ඉන්න සතුට සැපය තියෙනවා. නමුත් ආරම්මණය පවත්වාගෙන යන්නේ දිගටම උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය. ඒතර ඒ උපේක්ෂා ඒකාග්‍රතාව චතුත්ථ ධ්‍යාන සමාධියේදී කියනවා හුස්ම පවා නවතිනවායි කියලා කියනවා. ඉතින් මේ වාගේ දිගට ඒ සමාධිය ඉන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒ සමාධියත් පැයක් දෙකක් තුනක් මෙහෙම කාල පරිච්ඡේදයක් පුහුණු කරලා අර වසීතාවයන්ගෙන් වසී කරගන්නවා. ඒ වසීතාවයන්ගෙන් අන්තිමේක අපි කියවන්නේ සමාධි අංග පරීක්ෂාව. ඒ අංගත් අර විදිහටම පරීක්ෂා කරලා වටහා ගන්නවා සමාධි ආලෝකයේ හදවතට යොමු කරලා. ඒ සමාධි හොඳට ප්‍රකට වුණා නම් මේ සමාධිය තහවුරු කරගන්න තමන් සමාධියේ බොහෝ වෙලාවක් ඉන්න පුළුවන් මට්ටමට හුරු වුණා නම් පුළුවන්කම තියෙනවා පින්වතුනි මේ පටවෙකසණයේ තුලින් අරූප ධ්‍යාන හතරකුත් උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක කොහොමද උපදවා ගන්න?
මේ පටවි කතනේ දැන් හතරවෙනි ධ්‍යානෙන් සමාදිනවා එහේ නැගී හිටනවා නැගී හිටපුවාම පින්වත්නේ තියෙන්නේ අර ආලෝක ස්වභාවය පටවි ස්වභාවයයි මේ ආලෝකයේ ස්වභාවය පටවි ස්වභාවයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ මේ මිශ්‍ර වෙලා තියෙන ආලෝකයේ තුලින් අනන්ත ආකාශරම් නොකර ගන්නවා ඊට කලින් මේ අපි රූප ධ්‍යාන සහ අරූප ධ්‍යාන ගැන ටිකක් හිතනවා රූප ධ්‍යාන නීවරණයන්ට ආසන්නයි අරූප ධ්‍යාන නීවරණයන්ගෙන් ඈතයි ඉනිස අරූප ධ්‍යාන වල ආකාසානංචාර සමාපත්තිය ලැබේවායි කියලා හිතා ගන්නවා මේ හිතාගෙන තමයි අපි පළමුවෙන්ම අර පටවි සංඥාව හරහා අනන්ත ආකාශ අරමුණු කර ගන්නවා අනන්ත ආකාශ අරමුණු කර ගැනීමේදී පින්වතුනේ අපේ ආකාසං අනන්තං අනන්තං ආකාසං ආකාශෝ අනන්තෝ අනන්තෝ ආකාශෝ මේ කැමැති වචනයන්ගෙන් මෙනෙහි කරන්න පුළුවන් වචන මෙනෙහි කරන්න ඕන පළමුවෙන් අර සංඥා මත වෙනකම් අනන්ත ආකාශයේ අරමුණ වෙනකම් මේ වචන මෙනෙහි කරන්න ඕනේ මේ වචනේ මෙනෙහි කර කර පටවි සංඥාව ඇතුලෙන් දිගට බලන අනන්ත ආකාශය මෙහෙම බල බලා එන්නකොට පින්වතුනේ අර පටවි සංඥාව අතුරු දහන් වෙනවා ඒකට කියනවා නිමිත්ත උගලවා දා ගන්නවා කියලා නිමිත්ත අයින් කර ගන්න පටවි සංඥාව අයින් වෙලා යනවා අනන්ත ආකාශයේ පමණක් ශේෂ වෙනවා ඒ අනන්ත ආකාශයේ අරමුණ කරගෙන මේ සමාධියක් ලැබෙනවා ඉතින් ඒ සමාධිය තුල මනස අරමුණු වෙනවා අනන්තය දක්වා අනන්තය කියලා කියන්නේ සීමාවක් නැහැ සීමාවක් නැති දක්වාම අවකාශය රතමණ්ඩ ශරීරයක් එහෙම නැත්නම් මේ රූප ධර්මතාවක් මුඛාපත් අරමුණු වෙන්නේ ත්‍රිතා ගන්න පුළුවන් කොච්චර සැහැල්ලුවක්ද ශරීරයක් නැත්නම් රූප ධර්මතාවයක් අරමුණු වෙන්නේ නැත්නම් අනන්තය දක්වාම අවකාශයේ පමණක් නම් ශේෂ වෙන්නේ පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් ලැබෙනවා ඒ සමාධියේ ඒ සමාධියේ ඒ විදිහට එහෙම ලැබෙනකොට පින්වත්නි අර වචනේ අපි දැන් නවත්ත ගන්න අපි අනන්තං ආකාශං ආකාශෝ අනන්තෝ කියලා කියවනේ ඒ කියපු වචනයන් දැන් නවත්තලා අදිෂ්ඨාන කරගන්නවා මේන්න මේ අනන්ත ආකාශය අරමුණු කරගනිමින් අර්පණා සමාධිය ලැබේවයි කියලා ධ්‍යාන සමාධිය ලැබේවයි කියලා අදිෂ්ඨාන කරලා අනන්ත ආකාශය තුද සමාධි කරනවා සමාධි කරනකොට ගැඹුරෙන් ඒ සමාධිය ලැබෙනවා බොහෝ වේලාවක් ඉන්න පුළුවන් පැය ගාණක් වුණත් ඉන්න පුළුවන් අරූප ධ්‍යාන සමාධියක් ලැබෙනවා මේ සමාධිය අතර කලින් කී ආකාරයටම වශයෙන් භාවයන්ට පච්චර ගන්නට ඕනේ. ඒ වශයෙන් භාවයන් පච්චර ගැනීමේදී අපි කියවනේ සමාධි අංග පරීක්ෂාව. ඒතර මේ අනන්ත ආකාශයේ අරමුණු කර ගැනීමේදී අපිට ලැබෙනා ඕ සමාධිය තමයි චතුත්ථ ධ්‍යාන සමාධියේ අංග. උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය. එක ඉන්න පුළුවන් ගතියක් ලැබෙනවා. ඒ සමාධියත් හොඳට ප්‍රකට වුණාම පස්සේ පින්වතුනේ දෙවෙනි සමාධියට පරිකරම කරගන්න පුළුවන්. අනන්ත විඥාණය ආරමුණු කර ගන්න. ඉතින් පළමුවෙන් මේ ආකාසානංච සමාධිය නැගී හිටනවා සම්වද නැගී හිටනවා. නැගී ඉඳලා විඥානංචාර සමාධිය වටනාසම මෙනෙහි කරනවා. ඒ වගේම ආකාසානංචාර සමාධිය රූප සමාධියට ළඟයි. විඥානංචාර සමාධිය ඒ තවදුරටත් ඈතයි. ඒ නිසා ඊට වඩා සාන්තව ප්‍රණීතව විඥානංචාර සමාපත්තිය ලැබේවායි කියලා හිතාගෙන අර සමාධිය තුළ සමාධිය ආලෝකය තුළ පටිභාගය තුළ ආරමුණු කරනවා අනන්ත විඥාණය. පළමෙන් සමාධිය ලැබෙන්නේ නැහැ අරමුණු කළාට. පළමෙන් කරන්නේ වචනේ මෙනෙහි කරනවා. අනන්තං විඥානං විඥානං අනන්තං අනන්තෝ විඥානෝ කැමැති ආකාරයට මෙනෙහි කරගන්න. නැත්නම් අපි විඥානය අනන්තයි කැමැති වචනයකින් මෙනෙහි කරලා මේ අර ආකාසානංච සමාධියේ තුල හිතක් අනන්ත දක්වා ගියානේ. අන්නේ හිත තමයි අපි විඥාන වශයෙන් ගන්නෙ. ඒ හිත ආකාසානංච සමාපත්තිය අපි අරමුණු කරානේ අනන්ත විඥානය. අනන්තය දක්වාම අරමුණු කරන හිතෙන් අන්නේ හිත තමයි විඥානං අනන්තං කියලා ගන්න. ඒ හිත විඥානිතර අනන්තයි. විඥානය කියන්නේ සිතුවිල්ල අනන්තයි. අනන්තය දක්වාගේ විඥානි අනන්තයි. අන්නේ විදිහට හිතාගෙන විඥානං අනන්තං අනන්තං විඥානං මේ විදිහට හිත පුහුණු කරලා පුහුණු කරනකොට අරමුණු වෙනවා විඥානය. ඇතුළේ පිට ඒතර මේ හැමතැනම විශ්වය පුරාම අනන්තය දක්වාම විඥානය පමණයි ශේෂ වෙන්න කිසිම දෙයක් නැහැ. අපි මේ වචනයෙන් කියුවට ප්‍රායෝගික ක්‍රමය තමයි බලා ගන්නට ඕනේ. ඉතින් නම් තේරුම් කරගන්න විඥානේ ප්‍රමණයයි. හරියට අර ජලයක් වගේ. තමන්ට දැන් විඥානේ ප්‍රමණයයි අරමුණු වෙන්නේ වාතයක් වගේ විඥානේ ප්‍රමණයයි. මේ විඥානේ අරමුණු වුණාම ඊළඟට හොඳට ප්‍රකට වුණා නම් අර වචනේ අයින් කරගන්න. වචනේ නවත්තලා ඒ තුල සමාධි කරනවා. අනන්තය දක්වා හිත පිහිටුවාගෙන විඥානය අනන්ත දක්වා තියෙන හැටි සමාධි කරනකොට අර්පණාගත වෙනවා. ධ්‍යානගත වෙනවා. ඒ ධ්‍යානයත් අර වගේම උපේක්ෂාව ඒකාග්‍රතාව සහිත ධ්‍යානයක් ලැබෙනවා. ඒ සමාධියත් අර වගේම වසී භාවයන්ගෙන් වසී කරගන්නවා.
ඒවසේ දාවේන ටිකක් හොඳට ප්‍රකට වුණාන් පස්සේ ඊළඟ සමාධියට පරිකරම කරගන්නවා. ඒ කියන්නේ ආකින්චඤ්ඤායතන. ආකින්චඤ්ඤායතන සමාධියට පරිකරම කරගැනීමේදී පළමුවෙන්ම විඥානඤ්ඤ සමාධිය නැගෙහෙටින්නට ඕනේ. නැගෙඳලා මේ විඥානයකුත් නැත්නම් සමාධියට සදා සාන්තයි ප්‍රණීතයි මෙහෙම හිතාගන්න. හිතාගෙන ඉවර වෙලා පින්නතුනේ අර විඥානයේ අනන්ත දක්වාම ගියානේ. අන්නේ අනන්ත දක්වාම ගියේ විඥානය කිසිවක් නැහැ කියලා මෙනෙහි කරගන්න. කිසිවක් නැහැ. නැත්ති කිංචි. නැත්ති කිංචි කිසිවක් නැහැ. කිසිවක් නැහැ. අනන්ත දක්වාම කිසිවක් නැහැ කියලා මෙනෙහි කරගන්න. මේ මෙනෙහි කර කර ඉන්නකොට කිසිවක් නැති ශුන්්‍යතාවෙන් යුක්ත බොහොම ශාන්ත බොහොම සැහැල්ලු සමාධියක් ලැබෙනවා. මේකට කියනවා ආකින්චඤ්ඤායත සමාධිය කියලා. ඉතින් මේ සමාධිය අර ලැබෙනාම අර වචනය අපි නවත්ත ගන්නවා. වචන නවත්තලා ඊළඟට අර්පණා කරගන්නවා. ඒ තුලම හිත සමාධි කරනවා. බොහොම ගැඹුරෙන් ගිලා බැහැලා සමාධිය බොහෝ කාලයක් හිටිනවා. අටත් වඩා සාන්තයි ප්‍රණීතයි. කිසිවක් නැති සමාධිය. ඒ සමාධියත් හොඳට ප්‍රබලම වුණාන් පස්සේ අර පංච වසීතාවයන්ගෙන් වසී කරගන්නවා කලින් කිව්ව වගේම. ඒකෙත් තියෙන අර හතරවෙනි ධ්‍යාන සමාධිය නැත්නම් උපේක්ෂාව ඒකාග්‍රතාවයත් එක්ක තියෙන සමාධි ලක්ෂණයි තියෙන්නේ. ඒ සමාධියත් හොඳට ප්‍රකට වුණාන් පස්සේ පින්වතුනි ඊළඟට තියෙන්නේ නේව සංඥා නා සංඥායතන අර ඒෝ කියන ආකින්චායතන සමාධියෙන් නැගී ඉඳලා ඒ සමාධියට වඩා නේව සංඥා නා සංඥා සමාධියේ වටිනාකම තියෙනවා කියලා මෙනෙහි කරගන්න. මෙනෙහි කරලා ඉවරලා අපි අර ආකින්චායතන සමාධියේදී ශාන්ත ප්‍රණීත ශුන්්‍යතාවයක් ලැබුණානේ. ඒ ශුන්්‍යතාවය පිහිටපු ශුන්්‍යතාවය ලබාගත් සිත අරමුණු කරගන්න. ඒ සිතත් අනන්ත දක්වාම තියෙනවා. ඒ සිත මෙනෙහි කරගෙන ඒ හිත සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරගන්නවා. මොකද කුසුඤ්ඤතාවේ අරමුණු කරපු සිත සාන්තයි ප්‍රණීතයි. මෙනෙහි කරගන්නවත් ඒතං සන්තං ඒතං ප්‍රණීතං නැත්තං සන්ත මේතං ප්‍රණීත මේතං කියලා මෙනෙහි කරගන්නවා. අර සිත මෙනෙහි කරා හිත පිහිටව ඉන්නකොට අර සිත ආකින්චඤ්ඤාත සමාධියේ සිත සාන්ත ප්‍රණීත බව අරමුණු වෙනවා. ඒ අරමුණු වෙලා සමාධියක් ලැබෙනවා. ලැබුණාම අර වචනේ නවත්තලා අర్పණාගත කරනවා. ඒ අర్పණාව සමාධියත් අර විදිහටම පංච වසීතාවයන්ගෙන් වසී කරලා සමාධි අංග බලනවා. ඒ සමාධිය තුලත් තියෙන්නේ උපේක්ෂාව ඒකාගතා සමාධි අංගයි. මේ සමාධිවල ආකාසානංචාද සමාධියට වඩා ප්‍රබලයි විඤ්ඤාණංචාද සමාධිය. ඊට වඩා ප්‍රබලයි ආකින්චඤ්ඤාද සමාධිය. ඊටත් වඩා ප්‍රබලයි නේවසඤ්ඤා නාසඤ්ඤාද සමාධිය. මේ සමාධි එකින් එක ප්‍රබලයි. මේවට කියනවා අරූප ධ්‍යාන සමාධිය කියලා. මේ පටවි කසනය තුළින් මේ වගේ සමාධි අටක් උපදවා ගන්න පුළුවන්. මේ සමාධියට කියනවා අට සමාපත්තිය කියලා. පටම අධ්‍යානය, ෘති අධ්‍යානය, සති අධ්‍යානය, චතුත්ථ අධ්‍යානය, ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නා සංඥායතන. මේ සමාධි අටක් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා පටවි කසනේ භාවනාවේදී. මේ වගේ සමාධි හුරු කරගෙන විපස්සනාවන් වඩනකොට විපස්සනාවන් හොඳට ගැඹුරෙන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සමාධිය කියන්නේ බුද්ධ ශාසනයේ දෙවෙනි අංගෙනේ. පළවෙනි එක තමයි සීලය කියන එක. දෙවෙනි අංගය තමයි සමාධිය කියන එක. තුන්වෙනි එක තමයි ප්‍රඥාව කියන එක. සමාධියක් තියෙන කෙනාට භාවනාවක් විපස්සනාවක් දිනු කරන එක හරිම පහසු වෙනවා. එනිසා සමාධියක් උපදවා ගන්නවා නම් සතිය දෙකක් මහන්සිලා ඊටම පහසු වෙනවා මේ අපි අනුගමනය කරන භාවනා මාර්ගය ශක්තිමන්ත කරගන්නට. එනිසා මේ පින්වතුන් පුළුවන් අයට මේ පටවි කසනාදී පුහුණු වෙන්න. ඉතින් අපාසය වඩවත් වෙන්න යන්න එපා. තමන්ට ආත්ම විශ්වාසයක් තියෙනවා නම් මට කරන්න පුළුවන්. මේ උපදේශ තමන්ට සෑහේ කියලා හිතනවා නම් ටිකක් අත්දැක බැලුවාට වරදක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම යම් කෙනෙක් සත්‍ය දෙකක් හොඳට භාවනා කළා නම් යම්බදු භාවනා දියුණුවක් ලැබෙනවාමයි. ඉතින් හොඳට ඕනෑකමෙන් අකණ්ඩව කළා නම් ගැඹුරු සමාධියක් මතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට පින්වතුනි අපි මේ කසින වැඩීමේදී පෙන්වම් කරලා දුන්නේ කසින මණ්ඩල ක්‍රමයට කසින වඩන ආකාරය. කසින මණ්ඩල නැතුවත් අපිට කසින වඩන්න පුළුවන්. අපි පොළව කැපිලා තියෙන අරුණුවම් මැට්ට තියෙන තැනකට ගිහිල්ලා එතන සුද්ධ පවිත්‍ර කරලා එතන යම් බඳු රවුමක් හිතෙන් හදාගෙන ඒ රවුම ආවජනා කරලා එතන ඉඳගෙන කසිනේ ආරම්භණය මතු කරගන්නත් පුළුවන්. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. යම් කෙනෙකුට සමාධියක් තියෙනවා නම් එතන බලාගෙන ඇවිල්ලා තමන්ගේ නිවසේ ඉඳගෙන ඒ බලපොතන ආවර්ජනා කරලා පටවි සංඥා මතු වෙනකන් පටවි කියන සංඥාව පුහුණු කරවලා ඒ පටවි සංඥා මතු කරගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමවලනොත් අර පටවි සංඥා මතු කරගෙන ඒ අර අපි කලින් කියලා දුන්න ක්‍රමයටම ධ්‍යාන සමාධි පුහුණු කරවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකනත් අපේ මේ පින්වතුන් තේරුම් කරගන්න. ඒතර පටවේ කසනේ වඩනකොට ක්‍රම කීපයක් තියෙන එකක් කසන මණ්ඩලය. දෙවෙනි ක්‍රමය තමයි දැන් ඒ වගේ පොළොව කපා පොතනකට ගිහිල්ලා එතන පටවි සංඥාව අරගෙන ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි ඒ සංඥාව තම වෙනත් තැනකට ගිහිල්ලා
ආවජනා කරලා මතක් කරලා ලබා ගැනීම මේ ක්‍රම වලින් ඒ පටවි කසිනේ දිනු කරන්න පුළුවන් ඉතින් මෙන්න මේ කාරණාවන් සැලකිල්ලට අරගෙන ඉතින් මේ බුද්ධ ශාසනය තුල පෙන්වුම් කරලා දෙන්නා මේ භවනා ක්‍රමයන් අපේ පුළුවන් ආකාරයෙන් දිනු කරන්න අදිස්ථාන පිළිතුරු ගනිමු ඊළඟට පෙතුන්ගේ දහම් ගැටළු පිළිබඳව දහම් කරුණු කියා දෙන්න ඒ සඳහා අපි අවස්ථාව කරගනිමු හොඳයි මේ පින්වත්තුන් අහලා තියෙනවා මෛත්‍රී භාවනාව නම් මතකයි බුදුගුණ භාවනා පොතක් බලාගෙන කලාට සමත් නැද්ද ස්වාමීන් වහන්සේ පින්වත්නේ ඒ තමන්ට පාඩන්නේ නැති ඒවා එහෙම කියවට වරදක් නෑ අනුස්සතේ අනුස්සතේ කියලා කියන්නේ පින්වත්නේ තමන්ට මෙනෙහි කරගැනීම නැවත නැවත මෙනෙහි කරගන්නවා ඉතින් පාඩම් හිටිනකම් පොතක් බලාගෙන කියවන්න තමන්ට පාඩම් හිට කරුණෝ තමන්ට පුළුවන් ආකාරයෙන් මෙනෙහි කරන්න බැරි ඒවා පොතක් බලාගෙන කියවන දැන් අපි ඉතිපිසෝ ගාථාවේ ගුණ නමය දන්නවා නිකන් කියවන්න පුළුවන් එහෙන බැරි ඒවා තියෙනවානේ බැරි ඒවා ගුණාංග තව තව ගැඹුරු ගුණාංග තමාම පොත බලාගෙන කියවලා මනස පුරුදු කරවා ගන්නවා පසු කාලේනම පොත බලා ගන්න නැතුව නම් කියන්න පුළුවන් මට්ටමටපත් වෙනවා ඒ නිසා පොත බලාගෙන කරාට ඒ කිසිදු වරදක් වෙන්නේ නැහැ පින්වතුනේ අවසරයි ස්වාමීන් වහන්සේ අනිත්‍ය භව වඩන්නේ කොහොමද ඒකන විස්තර කර දෙනසේක්වා පින්වතුනේ අනිත්‍ය භවනාව වඩන ක්‍රම බොහොමයක් තියෙනවා පළමෙන් දැන් අපිට ලැබෙනා මේ සම්මුති අරමුණු අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා ඒ කියන්නේ අපිට දැන් අපි දන්නවා අපි ඉන්න මේ ගෙවල් දරවල් කාලෙකදී නැති වෙලා යන අනිත්‍යයි ඒ වගේ යාන වාහන ඉදකඩම් කාලෙකදී නැති වෙලා යන අනිත්‍යයි ඒ වගේම අතීතයේ හිටපු අය බුදුරජාන් වහන්සේලා රහතන් වහන්සේලා දැන් කවුරුත් නැහැ ඒ ඔක්කොම අනිත්‍යයක්ම අනිත්‍යයි ඒ වගේම අතීතයේ හිටපු රජවරු සිටවරු ඇමතිවරු ගොඩනැගිලි මේ කවුරුත් දැන් මේ කිසි දෙයක් දැන් නැහැ ඒවා අනිත්‍යයි මේ වගේම වර්තමානයේ ඉන්න මේ කවුරුත් තව ටික කාලෙකදී බලපුවාම මේ කිසිම දෙයක් අනාගතේ නැහැ මේ ඔක්කොම අනිත්‍යයි අනාගතේ පහළ වෙන ඒවත් එහෙම ඔක්කොම අනිත්‍යයි මේ වගේ සම්මුතියෙන් අපි මෙනෙහි කරගන්න පුළුවන් අනිත්‍ය සංඥාව විවිධාකාර අනුමුණු ඔස්සේ එක එක ක්‍රමයක් හැබැයි ඒ තුලින් ගැඹුරු මානසිකත්වයක් හැදෙන්නේ සරල මානසිකත්වයක් හදාගන්න පුළුවන් අද ගැඹුරු මානසිකත්වයට එනකොට ඊට වඩා පරමාර්ථ පැත්තට යන්නට ඕනේ. ඒතර මේ අපි අනිත්‍ය වශයෙන් දකින ලොකු දේ තුල තියෙන ඇතුලේ දේවල් දකින්න ඕනේ. අපි මේ ගොඩනැගිල්ලක් අනිත්‍ය වශයෙන් දැක්කනම් ගොඩනැගිල්ල නිර්මාණලා තියෙන පොඩා පොඩා රූප කලාපයන්ගෙන් ඒ රූප කලාපත් අනිත්‍යයි ගොඩනැගිල්ලත් අනත්‍යයි. ගහ අනිත්‍යතාවය බලනවා නම් ගහ මේ ගහ විනාශලා යනවා වගේම ගහ ඇතුලේ තියෙන නිර්මාණලා තියෙන රූප කලාපයන්ගෙන් මේ රූප කලාපත් අනිත්‍යයි මේ ගහත් අනිත්‍යයි. ඒ වගේ මේ පෘථිවිය නිර්මාණය වෙලා තියෙන පුඩා කුඩා රූප කලාපයන්ගේ මේ පෘථිවියත් අනිත්‍යයි රූප කලාපත් අනිත්‍යයි අන්නේ ආකාරයෙන් පින්වතුනේ පරමාර්ථයට හරවලා අනිත්‍ය කරනකොට තමයි අපිට ගැඹුරට නිවන් දකින්න පුළුවන් ශක්තියක් මතු කරලා දෙන්නේ ඉතින් මේ වගේ අනිත්‍ය වඩන ක්‍රම බොහොමයක් තියෙනවා ඒක පුළුවන් ආකාරයෙන් උරු කරනවා නම් ජීවිතේ ලොකු ආලෝකයක් එනවා හොඳයි ඉතින් මේ පින්වතුන්ට අපේ උනන්දු කරවන ඒ වගේ අනිත්‍ය භවනාවට පුළුවන් ආකාරයෙන් කරගන්නයි කියලා. තව ඉතින් මේ භවනා ප්‍රශ්නයක් අහනවා. ලෝහිත කසිනේ වඩන ආකාරය පිළිබඳව විස්තර කළ දෙන්න කියලා ඉතින් මේ ලිග ලිපියක් එක්ක විස්තර වගේක් තියෙනවා. ඉතින් පින්වතුනි අපි අනාගතයේ ගැන විස්තර කළ දෙනවා. ලෝහිත කසිනේ වඩන ආකාරය. හැබැයි මේ පින්වතුන්ට දැන් අපි පසුගිය දේශනාවේ කියලා දුන්නා ඕදාත කසිනේ වඩන ආකාරය. පුළුවන් නම් මේ දේශනාව නැවත අහලා ඕදාත කසිනිය පිළිබඳව ස්වභාවය තේරුම් කරගන්න ඒ විදිහම තමයි ලෝහිත කසිනිය. ඕදාත කසිනියේදී අපි ගත්තේ ඇට සැකිල්ලේ වර්ණය, ලෝහිත කසිනියේදී අපි ගන්නේ ලේ ඔල වර්ණය. අන්න ඒ දෙක විතරයි වෙනසක් තියෙන්නේ. ඒ විදිහටම වඩන්නට පුළුවන්කම තියෙනවා. ඒ සම්බන්ධ විස්තර දේශනාවක් ඉදිරියේදී වෙනමමයි කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඒ ලෝහිත කසිනිය වඩා ගැනීමට ඕදාත කසිනිය පින්වතුන් නැවත අහලා ඒ සම්බන්ධ තොරතුරු බලා ගන්නයි කියලා මතක් කරලා දෙනවා. හොඳයි පින්වත්නි අද දවසේ නියමිත කාල වේලාව නිමා වෙනවා. ඉතින් මේ පින්වතුන්ට භවනාව දිනු කරලා ඒ වගේම බුදු ශාසනය අරමුණු කරමින් කුසල් දහම් දිනු කරලා පාරමී පූර්ණය කරගෙන නිවන් දැක ගන්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ සිරස්සෙස්සෙන් ධම්මාසනය අද දින ධර්මාසනයට වැඩම කළ පූජනීය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින්
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.